Hi, I'm Angela. That's why Adrian, the Happiness Muse YouTube channel, like to fill you in. මේ සතිය සුවබර ගුරුදා වීඩියෝ සීරීස් එකෙන් මම කතා කරන්න හිතුවේ ආදරය සම්බන්ධ මාතෘකාවක් ගැන. ඉතින් විශේෂයෙන්ම මේ ටොපික් එක මම තෝරගත්තේ ඔගලන් සමහරට බලන්න ඇති මම මේට සති කිහිපයකට කලින් මේ සීරීස් එකේ වීඩියෝ එකක් ගෙනාවා කෙනෙක් ඔයාට ඇත්තටම කැමතිද කියලා දැනගන්න විද්‍යාත්මක ක්‍රම මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් දෙනා කැමති වුණා. ගොඩක් දෙනා ඒකට හොඳ ප්‍රතිචාර ගෙනා වගේම ඒ වීඩියෝ එකේ කමෙන්ට්ස් තුලින් සහ ඊට පස්සේ මට ආපු මෙසේජස් ඊමේල්ස් වලින් ගොඩ දෙනා මගෙන් අහලා තිබ්බා අකි මේ ලක්ෂණ ඔක්කොම තිබ්බා. ඒ වුණාට ඇහුවට පස්සේ අන්තිමට බෑ කිව්වා කියලා. එතකොට කොහොමද මේ කියන දේවල් පිළිගන්නේ? ඇයි එහෙම වුනේ? දැන් මොකද කරන්නේ? ඔය වගේ ප්‍රශ්න ගොඩක් මට යොමු වුණා. ඉතින් එහෙම ප්‍රශ්න අහපු හැමෝටම මම පිළිතුරු දුන්නේ කෙනෙක් තමන්ට ඇත්තටම හිතින් කැමති වුණත් මේ අවස්ථාවේ රිලේෂන්ෂිප් එකකට සම්බන්ධයකට නොයන්න ඒගොල්ලන්ට විවිධ හේතු බලපාන්න පුළුවන්. ඉතින් ඒ හැම කමෙන්ට් එකකටම ඒ හැම හේතුවක්ම විස්තර කරන්න බැරි නිසා මං හිතුවා ඒ ප්‍රශ්න අහපු අයට වගේම අනිත් හැමෝටමත් ප්‍රයෝජනවත් වෙන විදිහට මේක ගැන වීඩියෝ එකක් හදන්න. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ කෙනෙක් ඔයාට ඇත්තටම කැමති වුණත් ඒකෙනා මේ වෙලාවේ රිලේෂන්ෂිප් එකකට බැහැ කියන්නේ අකමැති වෙන්න බලපාන පුළුවන් හේතු පහක් ගැන. ඉතින් මේක ගර්ල්ස් බොයිස් දෙගොල්ලන්ටම අදාළයි. ඉතින් ඔයත් මේ වගේ ප්‍රශ්නකට මුහුණ දෙන අවස්ථාවක ඔයාට ඒකෙනාව වඩා හොඳින් තේරුම් ගන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් වෙවි. ඒ වගේම මේ පිළිබඳ අවබෝධයෙන් ඕගොල්ලන්ට පුළුවන්කම ලැබෙයි ඔය දෙන්නගෙම අනාගතයට. ඔය දෙන්නටම සුදුසු වෙන විදිහේ තීරණයකට මේ වගේ අවස්ථාවක එළඹෙන්න. ඉතින් ඒක නිසා ඒ කරුණු මොනවද කියලා දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳෙන්න කියලා ආරාධනා කරනවා. එයා රිලේෂන්ෂිප් එකකට අකමැති වෙන්න බලපාන පුළුවන් හේතු අංක 1. They are not completely over their ex. ඒ කියන්නේ එයාගේ කලින් තිබ්බ සම්බන්ධයක් බිඳ වැටීමෙන් පස්සේ එයා තාම 100%ක්ම එයාගේ හිත හදාගෙන නැති වෙන්න පුළුවන්. ඉතින් සමහර විට මේක ගැන එයා ඔයාට කියලත් ඇති. මේ සම්බන්ධය කැඩිලා දැන් මාස ගානක් අවුරුදු ගානක් වෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් දැන් ගොඩ කාලයක් ගත වෙලානේ දැන් හිත හදාගෙනනේ කියලා ඔයාට හිතුණා වුණත් සමහර විට ඒ කෙනාගේ ඒ කෙනා තාම ඒ මතකෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඒක ඩිෆිකල්ට් බ්‍රේක් අප් එකක් නම් ඒකෙන් ලැබුණු අත්දැකීම් එක අමහිරි අත්දැකීම් එක්ක එයා තව රිලේෂන්ෂිප් එකකට යන්න තාම බයෙන් ඉන්නා වෙන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම හොඳ දෙයක්. ඒ කියන්නේ සමහර අය ඉන්නවා රිලේෂන්ෂිප් එකක් හැදුණු ගමන්ම ඒ දැනෙන පාළුව දුක මකා ගන්න වගේම නැත්තම් ඒ කලින් එක්කෙනාගේ හිත රිදවන එයාගෙන් පලි ගන්න වගේ එක පාටම තව රිලේෂන්ෂිප් එකකට යනවා. එතනදී ඒකේ අලුත් කෙනාට කරන ලොකු අසාධාරණයක්. ඒ වගේම මේ වගේ රිලේෂන්ෂිප් එකක් ඒ වගේ හේතුවක් මත පටන් ගන්න රිලේෂන්ෂිප් එකක් සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ හරි අඩුයි. ඉතින් ඒක නිසා මේකේ නා එහෙම කරන්නේ නැතුව මේ අවස්ථාවේ ඔයාට බෑ කියන එක ඇත්තටම හොඳ ලකුණක්. ඒකෙන් පෙන්නුම් කරන්නේ එයා ඊට වඩා emotionally matured කියන එක. ඉතින් මේ වගේ අවස්ථාවක ඒ කෙනාව push කරන්නේ, එයාව force කරන්නේ අනේක සුදුසු නැහැ. ඔයාට කරන්න තියෙන්නේ එයාට එයාගේ හිත හදාගන්න ඒ අවශ්‍ය කාලය ලබා දෙන්න. ඒ වගේම ඔයා ගැන එයාගේ විශ්වාසය build up වෙන්නත් ඔයා අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඉතින් එහෙමයි කියලා මෙයා වෙනුවෙන් බලාගෙන ඉන්න කියන නෙමෙයි. හැබැයි අනිවාර්යයෙන්ම ඕගලගේ situation එක ගැන හිතලා මේ පිළිබඳ තේරුම් අරගෙන ඔයාට තීරණයක් ගන්න පුළුවන්. හේතු අංක 2. There are circumstances make it difficult to commit. ඒ කියන්නේ යාගේ ජීවිතයේ මේ දවස්වල පවතින තත්ත්වයට අනුව එයාට රිලේෂන්ෂිප් එකකට කැප වෙන්න අමාරු තත්ත්වයක් පවතින්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් සමහර විට එයා කරන රස්සාව අනුව එයාට ගොඩක් ට්‍රැවල් කරන්න එහෙම සිද්ධ වෙනවනම්. ඒ වගේම යාගේ රැකියා කටයුතු හෝ අධ්‍යාපන කටයුතු නිසා එයා මේ දවස්වල ගොඩක් බිසි නා. එහෙමත් නැත්නම් ෆැමිලි කමිට්මන්ට්ස් නිසා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු පවුලේ කෙනෙක් අසනීප වෙලා ඉන්නවා. ඒ වෙනුවෙන් එයා අය බලා ගන්න ගොඩක් කාලය වැය කරන්න වෙනවා. ඉතින් මේ වගේ දේවල් නිසා එයාට ඔයා වෙනුවෙන් කාලය වෙන් කරන්න අපහසුතාවයක් තියනවා වෙන පුළුවන්. ඉතින් එයා රිලේෂන්ෂිප් එකකට අකමැති වෙන්න බලපාන හේතුවත් මේ වගේ හේතුවක් නම් ඒකත් ඇත්තටම සාධාරණයි. ඔයාට එයා ළඟින් යාළුවෙක් විදිහට ඉඳගෙන එයාට ශක්තියක් වෙන්න පුළුවන් නම් සහ එයාගේ මේ අනිකුත් දේවල් එක්ක ඔයාට ඇකමඩේට් කරන්න පුළුවන් නම් ඔයාට ඒ අනුව හැඩගැහෙන්න පුළුවන් කියලා පෙන්නන්න පුළුවන් වුණොත් සමහර විට එයාගේ හිත වෙනස් කරගන්න පුළුවන් වේවි. එයා රිලේෂන්ෂිප් එකකට අකමැති වෙන්න බලපාන පුළුවන් හේතු අංක 3. Your values don't match.
මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා විවාහයට සුදුසුම කෙනා තෝරගන්නේ කොහොමද කියලා. බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. ඔයගලන්ට ප්‍රයෝජනවත් වේවි. ඒ වීඩියෝ එකෙත් අපි මේ වැලියස් ගැන කතා කරා. ඒ කියන්නේ දෙදෙනෙක්ගේ බාහිර ගැළපීම හොඳයි කියලා හිතුණාට ඒ දෙන්නා හිතන පතන විදිහ ඒගොල්ලන්ගේ අදහස් විශේෂයෙන්ම ඒගොල්ලන් වටිනවා කියලා හිතන ආචාර ධර්මවල නොගැලපීමක් තියෙනවා නම් ඒ රිලේෂන්ෂිප් එකට ඒක අනිවාර්යයෙන්ම ගොඩක් බලපානවා. ඉතින් ඒකේන ඔයාට අකමැති වෙන්න හේතුවත් ඒ වගේ නොගැලපීමක් දැකීම වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු මත්පැන් පානය පිළිබඳ දෙන්නගේ අදහස්. ඒ වගේම ආගමික නැඹුරුතාවය සහ ඒ බිලීෆ්ස් පිළිබඳ දෙන්නගේ තියෙන අදහස් සහ මත. මේ වගේ දේවල් වල නොගැලපීමක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම දිගු කාලීනව රිලේෂන්ෂිප් එකකට බලපාන පුළුවන්. ඒ වගේම දෙන්නගේ අනාගත බලාපොරොත්තු වල නැගලපීමක් තියෙනවා නම් ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් මේ වගේ දේවල් ගැන සාමාන්‍ය චැට් කරද්දී කතා කරනවානේ. උදාහරණයක් වශයෙන් ඔයා කැමති රට යන්න. ඒ වුණාට එයාට එහෙම කැමැත්තක් නැහැ. ඒ වගේම ඔයා කැමති විවාහ වෙන්න. සමහර විට ඒක නා විවාහය පිළිබඳ බලාපොරොත්තු නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා දරුවන් හදන්න කැමති වුණාට ඒක නා දරුවන් හදන්න කැමති නැති වෙන්න පුළුවන්. इतने मे वगे करण पिलिमंद अपे अदहस धरान अपीट ऐतिहाक तेना मंग हितन विधि तमय हरे ओया हितन विधि वरदी के अपीट किया कोहेत्मा ऐतिहाक नह इत एक एकेना विनास अदहस धरण याट एकट विविध हेतु बलपान एक वरदी किया अपीट पुलवांकमक नह इत मे वगे नगल पीम दाकिन संहार हितना खमक नय पास हदागन पुलवांग मटोन विधि विनास्कर गण के इतने विधि अट अपे हितन विधि अट अपीट हरी के हितन विधि अट खेनक विनास्कर गण पुलवांग हो खेनक विनास्कर गिम सुदुसी के हितने का कोहित में होंद दयाक निमे इत एक ओगोलंगे अतरा मे विधि खो वैल्यूस वेल नगल पीमा तीयन मना इतने दि रिलेशनशिप नोया इन तमाय अतम बड़ा सुदुसु एया रिलेशनशिप अकमेति वेन बलपान पुलवांग हेतु अंक हतर They are in a bad place mentally. යම් කිසි මානසික කඩාවැටීමකට ලක් වෙලා වියවුල්තාවයකින් අසතුටින් සමහර ડિප්‍රෙෂන් තත්ත්වක වගේ ඉන්න කෙනෙක්ට රිලේෂන්ෂිප් එකක් කියන්නේ තවත් කරදරයක් විදියට හැඟෙන්න පුළුවන්. රිලේෂන්ෂිප් එකක් වෙනුවෙන් හෝ තව කෙනෙක් වෙනුවෙන් වැය කරන්න ශක්තියක් තමන් ගාව නැහැ කියලා යට හිතන්න පුළුවන්. ඒක හරිම සාධාරණ දෙයක්. ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්නක ඉන්න කෙනෙක් තව කෙනෙක්ව ඒ ජීවිතයට අරගෙන ඒ තුලින් සතුට හොයන්න යනවට වඩා කිරීමට සුදුසු දේ තමයි ඇත්තටම රිලේෂන්ෂිප් එකක් ගැන හිතන්නේ නැතුව ඒ තමන්ගේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න. තමන්ව තේරුම් ගන්න කාලය වැය කරන එක ගොඩක් වැදගත්. ඉතින් එයාට ඒ තියෙන ප්‍රශ්න විසඳගෙන එයාගේ මානසික මට්ටම වැඩි දියුණු කරගන්න එයාට කාලය අවශ්‍ය වෙන්න පුළුවන්. එයාට උදව් අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් වාට පුළුවන් නම් තේරුම් ගැනීමෙන් එයා ළඟින් ඉඳගෙන එයාට ඒ විදිහට ශක්තියක් වෙන්න. එයාට උදව් කරන්න ඒක හොඳයි. හැබැයි මේ අවස්ථාවේ එයාව රිලේෂන්ෂිප් එකකට ෆෝස් කරන්න. එහෙම නැත්නම් ඒ පිළිබඳ බලාපොරොත්තුව තියාගෙන ඉන්න එක නම් එච්චර සුදුසු නැහැ. එයා රිලේෂන්ෂිප් එකකට අකමැති වෙන්න බලපාන පුළුවන් හේතු අංක පහ. They are in a really good place mentally. ඒකයන් එයාලා ජීවිතය ගැන ගොඩක් සුබවාදීව හිතමින් අනාගතය ගැන ගොඩක් සිහිනමාවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්න අවස්ථාවක ඒ ගමනට රිලේෂන්ෂිප් එකක් කියන්නේ ඩිස්ට්‍රැක්ෂන් එකක්. ඒ ගමනට බාධාවක් කියලා ඒගොල්ලන් හිතන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් එයා අලුතෙන් යුනිවර්සිටි යන බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අලුතෙන් ජොබ් එකකට යන්න සූදානම් වෙනවා නම් එහෙම නැත්නම් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න සැලසුම් කරනවා නම් ඒ වගේ ජීවිතයේ අලුත් ආරම්භයක් හොඳ වෙනස්කමක් අභියස ඉන්න කෙනෙක්ට මේ වගේ හිතෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයත් ඒක තේරුම් ගන්න ඕනේ. ඔයත් දියුණුව ගැන හිතන ධනාත්මක කෙනෙක් නම් එයාගේ ගමනට බාධාවක් නොවි එයාගේ ගමනට ශක්තියක් වෙන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන් නම් එයාට ඒක ඒත්තු ගන්නන්න පුළුවන් නම් ඔය දෙන්නට එකට ඊට වඩා ශක්තිමත් ගමනක් යන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන් නම් ඉතින් ඒ වගේ අවස්ථාවක මේ රිලේෂන්ෂිප් එක වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් බාධා කරන්නේ නැතුව එයාට එයාගේ ගමන යන්න දෙන එක තමයි වඩාත් සුදුසු. ඉතින් ඔන්නෝව තමයි කෙනෙක් වාට කැමති වුණත් රිලේෂන්ෂිප් එකකට බෑ කියන බලපාන්න පුළුවන් හේතු. ඉතින් මේ හැම අවස්ථාවකම ඕගොල්ලන්ට තේරුම් ගැනීම, ඒ ගැන හිතලා අවබෝධයෙන් ඕපන්ලි එයත් එක්ක මේක ගැන කතා කරන්න පුළුවන්. තා ඔය දෙන්න බුද්ධිමත්ව අවබෝධයෙන් කටයුතු කරොත් මේ දේවල් ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඕගොල්ලන්ට රිලේෂන්ෂිප් එකක් ඉස්සරහට ගෙන යන්නත් අවස්ථාව ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ පිළිබඳව බලාපොරොත්තු තියාගෙන කවදාහරි මෙයාමට කැමති වෙයි කවදාහරි මෙයාමට ලැබෙයි කියලා ඒ ගැනම බලාපොරොත්තුෙන් බලාගෙන ඉන්න කේනම් ප්‍රයෝජනයක් නැහැ. ඉතින් කෙනෙක්ව අපිට ලැබෙන්න තියනා නම් ඒක නවත්තන්න බෑ. අද අතෑරියත් කවදාහරි දවසක කැරකිලා ආපහු ඔයාටම යාව හම්බෙන්න පුළුවන්.
ඉතින් ඒක නිසා බලෙන් කෙනෙක්ව රඳවා ගන්න උත්සාහ කරන්න එපා. ඔයාට ලැබෙන්න තියෙන ඒ කෙනා නම් ඔයාට කොහොම හරි ආව ලැබෙයි. එයා නෙවෙයි නම් ඔයාට ලැබෙන්න තියෙන්නේ හරි කාලෙදී ඔයාට ලැබෙන්න ඉන්න කෙනා ඔයාගේ ජීවිතයට ඒවි. ඒව අමතක කරලා දාලා ඔයාට තියෙන්නේ ඔයාගේ ජීවිතේ සතුටින් කටයුතු කරන්න සහ ඔයාගේ අනාගත දියුණුව වෙනුවෙන් වැඩ කරන්න. ඉතින් මේ විදිහට ඔයාගේ හිතටත් වද දෙන ප්‍රශ්නයක් තිබ්බනම් ඒකට මේ වීඩියෝ එකෙන් යම්කිසි පිළිතුරක් සහනයක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මතක් කරලා සිටිනවා තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම ආරාධනා කරනවා මගේ Facebook සහ Instagram පිටුව එක එකතු වෙන්න කියලා. ඒ හැම එකකම links තියෙනවා පළහ description box එකේ. එහෙමනම් අපි ඊළඟ දවසෙත් හමු වෙමු තවත් වැදගත් වීඩියෝ එකකින්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. Bye.